අයිබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා KP coding channel එකට. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ C programming video series එකේ 21 වෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද C programming වලදී do while loops එකක් loop එකත් එක්ක කටයුතු කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකට එන්න කලින් ඔයාලා අපේ කලින් වීඩියෝ එක 20 වෙනි වීඩියෝ එක While loops පිළිබඳව කතා කරපු වීඩියෝ එක බලුවේ නැත්නම් මම උඩ කාඩ් එකක විදිහට ඒක link එක දාන්නම් ඒ වීඩියෝ එකත් බලලා ඉන්න මොකද do while loop එක පිළිබඳව කියලා දෙන මේ වීඩියෝ එක අවබෝධ කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි එහෙනම් මුලින්ම අපි බලමු do while loop එකට අදාළ syntax එක මොකද්ද කියලා මේ තමයි do while loop එකට අදාළ syntax එක ඉතින් මම ඔයාලට තේරුම් කරලා දෙන්න පහසු වෙන මේ විදිහට පුංචි වර්ණ වෙනස් කිරීමක් කරගන්නවා do while loop එකේ මෙතනදී කලින් for loop වල if else වල ඒ වගේම while loop වලදී වගේම do සහ while කියන ප්‍රධානම වචන දෙක අපි simple අකුරු වලින් ලියා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය තමයි while loops වලට වඩා ඒ වගේම for loop වලටත් වඩා විශේෂත්වය තමයි condition එක තියෙන්නේ loop එක අවසානයේදී තමයි condition එක check වීමක් සිද්ධ වෙන්නේ. කලින් while loop එකේදී for loop එකේදී condition එක කලින් check වුණත් මුලින්ම ආරම්භයේදීම check වුණත් මෙතනදී condition එක check වෙන්නේ අවසානයේදී. ඒක මෙතන තියෙන සුවිශේෂී එවගේම මෙතනදිත් අනිත් හැම අවස්ථාවකදීම වගේ කන්ඩිෂන් එක අපි while වලින් පස්සේ brackets ඇතුලේ ලියන්න මතක තියාගන්න ඕනේ අනිවාර්ය දෙයක්. එවගේම අපි අදාළව while do while loop එකට අදාළව ලියාගන්න සියලුම codes curly bracket නැත්තම් සංගල වරහන් ඇතුලේ ලියන්න ඕනේ. එවගේම අවසන් සංගල වරහනට පස්සේ තමයි while එක ලියාගන්න ඕනේ. එවගේම while එක සහ condition එකෙන් පස්සේ මතක ඇතුව semicolon දාන්නත් ඉතින් අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු පුංචි උදාහරණයක් එක්ක. while වලදී වගේම මම මෙතනදී අපි do while loop එක ලියා ගන්න කලින් initialization එකක් කරගන්න ඕනේ. ඒ කියන්නේ variable එකක් declare කරලා ඒකට අදාළ loop එක repetition වීමට පුනරාවර්තනය වීමට අදාළව ඒ variable එකට value එකක් assign කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට variable එකක් හදාගත්තන් පස්සේ අපිට පුළුවන් do while loop එක ලියා ගන්න. මේ විදිහට do while loop එක තේදී අපි මෙතනදී මුලින්ම කෙලින්ම loop එක ඇතුළට enter වෙනවා. enter වුණාට පස්සේ loop එකේ තියෙන codes ටික සියලුම codes run වීමක් සිද්ධ වෙනවා. එක වතාවක් අනිවාර්යයෙන්ම එතනදී මෙතනදී කියන්නේ print කරන්න කියලා x. එතකොට මේ අවස්ථාව අනුව එක print වීමක් සිද්ධ වෙනවා. එක print වුණාට පස්සේ තමයි මෙතන increment operator එකක් භාවිත වෙලා තියෙන්නේ. increment එකක් තියෙනවා එකකින් x එකකින් වැඩි වෙන්න කියලා x increment වෙනවා එකකින්. එකකින් increment වුණායි පස්සේ loop එක අවසන් වෙන closing curly bracket එකකින් පස්සේ තියෙනවා close වුණායින් පස්සේ condition එක තියෙනවා. අපි condition එක check කරනවා true වෙනවද condition එක false වෙනවද කියලා. මෙතනදී condition එක true වෙනවා. මොකද x කියන්නේ 2යි යගේ x ලාගේ 2යි මෙතන increment වීමත් එක්ක. ඒ නිසා x 6ට වඩා කුඩා නිසා true වෙලා නැවත loop එක තුලට ගමන් කරනවා. code එක නැවත ඇවිත් loop එක තුල තියෙන codes run වෙනවා. මෙතන නැවත දෙක print වෙනවා printf statement එක නිසා. print වුණායින් පස්සේ නැවත x increment වෙනවා එකකින් අගේ 3 වෙනවා. 3ෙදිත් සත්‍ය වෙනවා. condition එක true වෙනවා. ඒ නිසා නැවත code එක run වෙනවා. මේ විදිහට 7 3 4 5 කියන අවස්ථා සියල්ලෙදිම අවස්ථාවලදී condition එක true වීම නිසා code එක run වෙනවා. පහ මෙතන පහ අවසාන වශයෙන් පහ print වුණායින් පස්සේ මෙතන increment වෙනවා එකකින් සාමාන්‍ය කලින් වෙච්ච විදිහටම එකකින් x increment වෙනවා. ඒ කියන්නේ x වලගේ 6 බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී loop එකෙන් අනතුරුව තියෙන condition එක true වෙන්නේ false වෙනවා සත්‍ය වෙනවා. මොකද x වලගේ 6යි x 6 6ට වඩා කුඩා නොවන නිසා x වලගේ 6ට වඩා කුඩා නොවන නිසා condition එක check වෙද්දී එක false කියලා පෙන්වන නිසා loop එක නැවත නැවත repetition වීම loop එක run වීම loop එක ඇතුලේ තියෙන codes run වීම නතර වීමක් සිද්ධ වෙනවා. මම මේක තව පොඩ්ඩක් syntax එක ඔස්සේ පැහැදිලි කරන්න. මෙතනදී වෙන්නේ කෙලින්ම
loop එක තුලට පැමිණෙනවා. පැමුණනෙන් පස්සේ loop එකේ මේ curly brackets ඇතුල තියෙන සියලුම code dual loop එකට අදාළ codes ඒ සියලුම codes එක වතාවක් අනිවාර්යෙන් run වීමක් සිද්ධ වෙනවා. ඒ run වීම සිද්ධ උනා සිද්ධ වෙනකොට ඒ loop එක ඇතුල අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි ඕනම loop එකක් ඇතුල increment operator එකක් හෝ decrement operator එකක් ඒ මත තමයි මේ loop එක නැවත නැවත repetition වීමක් පුනරාවර්තන වීමක් සිද්ධ වෙනවද කියලා තීරණය වෙන්නේ මේ increment හෝ decrement operator එකේ භාවිතය මත. ඉතින් ඒ අනුව අවසානයේ while සමග තියෙන condition එක check කරන අවස්ථාවේ true වුණොත් නැවතත් dual loop එකට තුලට ඇවිල්ලා ඒ විදිහට codes run වෙනවා. නමුත් false වුණොත් code එක run වෙන්නේ නැහැ. නැවත code එක run වෙන්නේ නැහැ. dual loop එකට අදාළව තියෙන code කිසිම දෙයක් run වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට repetition වෙවි මේ සිදුවීම සිද්ධ වෙනවා condition එක false වෙන අවස්ථාව දක්වාම. ඉතින් මේ සරල සිදුවීම තමයි dual loop එක තුලදී සිද්ධ වෙන්නේ. අපි එහෙනම් දැන් බලමු code blocks වලින් code කරගෙන කොහොමද C programming වලදී while dual loop එකත් එක්ක C program එක වැඩ කරන්න ඕනේ කියලා code blocks හරහා. ඉතින් මම කලින් while loop එක ගැන කතා කරපු වීඩියෝ එකක වගේම අපි ඕනම code එකක් code කරගෙන program කරගන්න කලින් අපේ task එක කාර්ය program එකකින් වෙන්න ඕන දේ හරියට තේරුම් අරන් ඉන්න ඕනේ. ඉතින් හිතන්න අපිට ඕනි මෙතනදී පහේ චක්කරි පහේ ගුණන වගුවට අදාළ ඉලක්කම් ටික. ඒ කියන්නේ 5 10 15 20 විදිහට ඉලක්කම් ටික print කරගන්න ඕනේ 1000 වෙනකම්. මේ වගේ අවස්ථාවක අපිට ඕනම loop එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතන කතා කරන්නේ do while loops නිසා අපි do while loop එකකින් කොහොමද මේ දේ කරගන්නේ කියලා දැන් හිතලා බලමු. ඉතින් ඒකට ඕනම loop එකකට කලින් අපි variable එක declare කරගෙන ඒකට value එකක් assign කරගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ initialization වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මුලින්ම සිද්ධ කරන්න ඕනේ මෙතන do while loop වලදී. ඉතින් ඒකට මම int කියන int කියලා integer data type එකේ variable එකේ name එක x කියලා ගන්නවා. ඊළඟට මම කරන්න ඕනේ මේ variable එකට do while loop එකේ repetition එකට පුනරාවර්තනයට අදාළ වෙන විදිහේ value එකක් assign කරගන්න එක. ඉතින් මට ඕනේ පහේ ගුණාකාරයට අදාළ ඉලක්කම් ටික. يعني 5 10 15 20 print කරගන්න නිසා මුලින්ම print වෙන්න ඕනේ 5 නිසා මම මෙතෙන්ට පහේ ඉලක්කම දෙනවා. පහේ ඉලක්කම කියලා semicolon දෙන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ අපිට පුළුවන් do while loop එක code කරගන්න. do while කරද්දී do while loop code කරද්දී මුලින්ම do දාලා ඊළඟට curly brackets open කරගන්නවා. curly brackets එක ඇතුලේ තමයි loop එකට අදාළ සියලුම codes code කරගන්නේ. ඊළඟට අපි අවසන් closing curly bracket එක අවසාන සංගල වරහෙන් පස්සේ while දාන්න ඕනේ. while දාලා code එකට අදාළ loop එකට අදාළ condition එක දාගන්න ඕනේ. ඉතින් අපේ task එක අනුව තමයි අපේ condition එක පාවිච්චි කරන්න ඕනේ. අපි මෙතනදී කරන්නේ 1000 වෙනකම් පහේ ගුණාකාරවලට අදාළ සංඛ්‍යා ලියා ගන්න කෝඩ් print කරගන්න තමයි හදන්නේ. එතකොට උපරිම සීමාව වෙන්නේ 1000. එතකොට 1000 කියන එකට අදාළව තමයි අපි කන්ඩිෂන් එක දෙන්න ඕනේ. ඒ නිසා මම දෙනවා x කුඩා හෝ සමානද 1000 කියලා කන්ඩිෂන් එක චෙක් කරන්න ඕනේ කියලා කන්ඩිෂන් එකක් දෙනවා. මෙතනදී do while loop වලදී while වලදී වගේ නෙමෙයි condition එකෙන් පස්සේ semicolon දාන්න මතක තියාගන්න ඕනේ. ඒක තමයි විශේෂම වෙනසක් වෙන්නේ. මේක අමතක කරන්න නොයුතු ඉතාමත් වැදගත් දෙයක්. semicolon දාගන්න එක. ඊට පස්සේ අපිට පුළුවන් code එක ඇතුලේ අපිට අවශ්‍ය task එකට අදාළ code ටික ලියාගන්න. මෙතනදී නම් පහේ ගුණාකාර වගව print වෙන්න ඕනේ. පහේ ගුණාකාර වගව print වෙන්න නම් මොන වගේ increment එකක් හෝ decrement එකක්ද වෙන්න ඕනේ. මෙතන නම් පහේ ඉඳන් 1000ට කියන්නේ වැඩි වීමක් සිද්ධ වෙන්න ඕනේ. වැඩි වීමක් නිසා අපි තේරුම් ගන්නවා මෙතන වෙන්නේ increment වීමක් කියලා. ඒ නිසා increment වීමක් තමයි සිද්ධ කරන්න. increment වෙන්නත් ඕනේ 5න් 5ට. ඒ කියන්නේ යම් කිසි අගයකට 5ක් එකතු වුණොත්
ඊළඟට ඒ අගයට පහක් එකතුනොත් අන්න ඒ විදිහට තමයි print වෙන්නේ. ඔය පහට පහක් එකතුනොත් 10යි 10ට පහක් එකතුනොත් 15යි. ඒ විදිහේ increment වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව තමයි අපි increment එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම පාවිච්චි කරන assignment especially assignment operator එකක් මේ විදිහට. ඔයාලා assignment operators පිළිබඳව කරපු වීඩියෝ එක බලුවේ නැත්නම් ඒකත් බලන්න අමතක කරන්න එපා. එතකොට මේ පිළිබඳව තවත් අවබෝධ වෙයි. ඒක link එකත් මම උඩ card එකකින් දාන්නම්. මෙතන x සමානයි x දන 5 කියලා දෙනවා. ඇයි මෙහෙම දුන්නේ? 5ෙන් 5ට තමයි අපිට ඉලක්කම් print කරගන්න ඕන වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ විදිහට increment එකක් භාවිතා කළේ. මේක භාවිතා කළා කියලා මතේ අපි print වෙන්නත් අවස්ථාව දෙන්න ඕනේ. Print වෙන්න අවස්ථාව දෙනකොට මේ increment එකෙන් පස්සේද ඉස්සෙල්ලද print වෙන්න දෙන්න ඕනේ කියලා තීරණය කරන්න ඕනේ ඊළඟට. එතනදී අපි බලන්න ඕනේ දැන් මේ x වලගේ 5යි කෝඩ් එකට එනවා ඊළඟට x 5කින් වැඩි වෙනවා 5ක වැඩිනකොට 10යි එතකොට අපි මුලින්ම print කරන්න ඕනේ 5 නිසා printf statement එක මෙතන දීලා increment එකේ පස්සේ දීලා හරියන්නේ ඊට කලින් තමයි දෙන්න ඕනේ ඒ නිසා මම මෙතනින් දෙනවා printf statement එක මේ විදිහට print වෙන්න ඕනේ x වලට අදාළ අගය එහෙනම් percentage t දෙනවා integer value එකක් නිසා format specify එක ළඟට මම new line එකකුත් පාවිච්චි කරනවා යටින් යටට print වෙන්න අවශ්‍යයි ඒ නිසා ළඟට මම x වල අගය තමයි print වෙන්න ඕන නිසා comma දාලා x දා ගන්නවා semicolon දා ගන්න අමතක කරන්නේ නැහැ දැන් අපි බලමු අපිට own output එක අපිට එනවද කියලා code එක run කරලා බලමු ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට ඕන කරපු කෝඩ් එකම අපිට ඕන කරපු අවුට්පුට් එකම බලා ගන්න පුළුවන් 5 10 15 20 20 25 විදිහට 1000 වෙනකම් අවශ්‍ය ගුණාකාරය print වෙලා තියෙනවා. ඉතින් මේකම හිතන්න අපි මේ printf statement එක මේ printf statement එක මේ increment එකට පස්සේ භාවිතා කළොත් අපි මං කලින් කිව්ව විදිහම දෙයක් සිද්ධ වෙනවද කියලා. අපි ඒක run කරලම බලමු output එක හරහා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට ඕනේ මුනේ මුලින්ම 5 ඉඳන් print වෙන. නමුත් 5 print වෙන්නේ නැහැ. 10 ඉඳන් තමයි print වෙන්නේ. ඒ කියන්නේ මෙතන 5 x වලගේ 5යි. ඒ නිසා x වලගේ 5 ළඟට කෝඩ් එක loop එකට ඇතුල් වෙනවා මෙතන x 5 x වලට 5ක් එකතු වෙන එතකොට x වලගේ 10 වෙනවා ඊළඟට print වෙන්නේ 10 ඒ නිසා තමයි මේ වගේ output එකක් එන්නේ ඒ වගේම මෙතන තවත් වැදගත් දෙයක් සිද්ධ වුණා ඒ තමයි අපිට ඕන උනේ 1000 වෙනකන් තියෙන 5 ගුණාකාර print කරන්න ඒ වුණාට මෙතන 1005ත් print වෙලා තියෙනවා අවසානයේට ඔයාලට බලා ගන්න පුළුවන් 1005ත් print වෙලා තියෙනවා output එකේ අවසානයේට 1000 නවතින්නේ නැහැ 1005 print වීමක් සිද්ධ වෙලා තියෙනවා මෙතන ඔයාලට පේනවා ඇති 1005 print වෙලා තියෙනවා ඉතින් මේ වැරද්දත් අපි හරිගස්ස ගන්න ඕනේ මේ වැරද්ද හරිගස්ස මේ වැරද්ද සිද්ධ වෙලා තියෙනයි කියලා අපි බලමු හිතන්න මේ එක ආයෙ repetition වීමක් වෙලා x වලගය 995 වුණා කියලා 995 වුණා අවස්ථාවේදී 995යි x වලගය 995යි කියලා print වෙනවා print වුණාට පස්සේ මෙතන condition එක check කරනවා මේ condition එක true වෙනවා ආය කෝඩ් එක ඇතුළට යනවා මෙතන 995ට 5ක් එකතු වෙලා 1000 කියලා එනවා 1000 print වෙනවා condition එක check කරනවා condition එක true මොකද x ලගේ 1000යි 1000 කුඩා හෝ සමාන 1000ට ඔව් ඒ නිසා නැවත loop එක ඇතුළට යනවා loop එකේ 1000 x වල x කියන්නේ 1000යි 1000ට 5ක් එකතු නම් 1005යි 1005ත් print වෙනවා 1005 print වුණාට පස්සේ තමයි condition එක true වෙනවද false වෙනවද බලන්න ඒ අවස්ථාවේදී condition එක false වෙනවා ඒ නිසා code එක නවතිනවා නමුත් අපිට ඕන එකට වඩා ටිකක් අපිට ඕන task එකේ චුටි වෙනසක් වෙලා තියෙනවා මොකද 1005 print වෙලා තියෙනවා ඒක වෙනස් කරගන්න නම් අපිට එක දෙයක් කරන්න පුළුවන් මෙතන මේ 1000ට සමාන වීම නැතුව නිකම්ම කුඩාද කියලා චෙක් කරෝතින් අපිට පුළුවන් ඒ 1000 print 1005 print වීම වළක්ව ගන්න. අපි දැන් බලමු. ඒ වගේම මෙතන 5 print වීම ආරම්භ කරගන්න නම් අපි variable එකට මුලින්ම value එක assign කරන අවස්ථාවේදී 5 වෙනුවට අපිට පුළුවන් බිඳුව දාගත්තොත්
පහෙන්ම ආරම්භ කරගන්න. අපි බලමු මේ විදිහටම output එක එනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් අවසානයට 2005 1000 කෝඩ් එක රන් වෙන එක අවසන් වෙලා තියෙනවා. ඒ වගේම ආරම්භයේදී 5න් තමයි මේ කෝඩ් එක රන් වෙන්න, يعني කෝඩ් එකේ print වීම ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා තවත් examples උදාහරණ try කරලා බලන්න. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න KP coding channel එක subscribe කරන්න. මේ video එක සම්බන්ධයෙන් හෝ අපේ video සම්බන්ධයෙන් යම්කිසි අදහසක් තියෙනවා නම් comment section එකේ ඒ ගැනත් සඳහන් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.